ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ කියලා තියෙනවා ජේ.ආර්. ජයවර්ධනට 77 හිටියා වගේ කණ්ඩායමක් දැන් එතුමාට ඉන්නවලු. අපි අහන්න කැමති මහින්දානන්ද අලුත්ගමගේද ලලිත් ඇතුළත් මුදල කියන්නේ. අපි අහන්න කැමති මේ ප්‍රසන්න රණතුංග කියන්නේ ගාමිණී දිසානායකද? අපි අහන්න කැමති මේ ලන්සද මේ රණසිංහ ප්‍රේමදාස කියලා කියන්නේ. අපි අහන්න කැමති මේ චොකා මල්ලිද සිරිල් මැතිව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මට ඔය වගේ ඕනතරම් උදාහරණ කියන්න පුළුවන්. දැන් මේ රාජපක්ෂලාගේ ගා එක්ක හිටපු රාජපක්ෂලායක රට බංකුලොත් කරන්න ඒ අය එක්ක මේ රටේ ජනතාවගේ දේපළ මුදල් සොරා කන්න දායක වෙච්ච මේ කණ්ඩායම 77 හිටපු ඒ ශ්‍රේෂ්ඨ නායකයන් රනිල් වික්‍රමසිංහ මහත්තුමා කරපු නිගාවක් මේක. ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමාලා ඉන්න තැනක ඉඳලා එතුමාලා මෙතුමාට මේ ශාප කරනවා ඇති. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති එක්සත් ජාතික පක්ෂය බිඳුවට වැට්ටුවට අමතරව එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ විනාශ කරාට අමතරව ඉතිහාසයේ පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂයට නාම යෝජනාවක් දී ගන්න බැරි මට්ටමට පත් කරාට අමතරව ඒ හිටපු ශ්‍රේෂ්ඨ නායකයින්ට මේ රටට විශාල සේවාවක් කරපු ඒ ශ්‍රේෂ්ඨ නායකයින්ට මේ කරපු අපහාසයම ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට UNP කාර්යව ශාප කරන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට UNP කාර්යව ශාප කරන්න මේ අපහාසයම ඇති. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති පරාජයේ අඳුරු සෙවණැල්ල දැක්කට කමක් නැහැ. මේ වගේ මනස්ගත කියවන්න එපා කියලා ඉවරලා අපි එතුමාගෙන් ඉල්ලා හිටින්න කැමති. ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න ඕන 77 වගේ කණ්ඩායම ඉන්නේ මෙහි. හරිද? රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස එක්ක, හරිද? ඇතුළත් මුදලි වගේ මිනිස්සු, ගාමිණී දිසානායක වගේ මිනිස්සු, මේ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර වගේ මිනිස්සු, ඒ නැත්තම් මේ සිරිල් මැතිව් වගේ මිනිස්සු ඉන්නේ සමග ජන බලවේගයේ. මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් කණ්ඩායම, හොරු අල්ලන්න පුළුවන් කණ්ඩායම, මේ බදු අඩු කරන්න පුළුවන් කණ්ඩායම, අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන් කණ්ඩායම, කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය දියුණු කරන්න පුළුවන් කණ්ඩායම, ජාත්‍යන්තරයේ එක්ක ගනුදෙන කරන්න පුළුවන් කණ්ඩායම, ජාත්‍යන්තරයේ එකට හිටගෙන වාඩි වෙලා රටට වාසි කියන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ අපි ගාව. අපි පැහැදිලිව කියන්න ඕන ජාත්‍යන්තර පොර කියලා කිව්වට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාත්‍යන්තරයෙන් ඍජු විදේශ ආයතන 7-5ක්වත් ගේන්න බැරි වෙලා තියෙනවා. අපනෑනේ 7-5කින්වත් වැඩි වෙලා වැඩි කරන්න මේ බැරි වෙලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕන මේ වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ රට පාවා දෙන වැඩක් සිදු වෙමින් පවතිනවා. දකුණු වෙරළ තීරයේත්, නැගෙනහිර වෙරළ තීරයේත් රෙස්ටුරන්ට් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන්ට යන්න බැරි. මේක අපේ රට. අපේ රටේ පුරවැසියන්ට යන්න බැරි රෙස්ටුරන්ට් කොහමද අපේ රට ඇතුලේ තියෙන්නේ? මිනිස්ස ගත්තත්, අරුගම්බේ ගත්තත්, මේ ත්‍රිකුණාමලයේ ගත්තත් මාධ්‍යවේදී ඔබතුමන්ලා බලන්න අපේ රට ඇතුලේ අපේ රටේ පුරවැසියන්ට යන්න බැරි විදේශිකයන්ට විතරක් යන්න පුළුවන් රෙස්ටුරන්ට් හදන්න වික්‍රමසිංහ මහත්තයා ඉඩ දීලා තියෙනවා. එහෙම කොහොමද කරන්නේ? අපි පැහැදිලිවම කියන්න ඕන සමගි ජන බලවේග රජයක් ඇතුළත මේ ශ්‍රී ලංකා භූමිය ඇතුළත ලංකාවේ පුරවැසියන්ට ඕනෑම තැනකට ගිහිල්ලා නිදහසේ පුරවැසි භුක්තිය විඳින්න අයිති අපි ලබා දෙනවා. මේ සුද්ධන්ට විතරක් යන්න පුළුවන් කියලා තියෙන රෙස්ටුරන්ට් තවදුරටත් එහෙම විදියට කරගෙන යන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒකෙන් කියන්නේ අපි ඒක වස්සනවා කියලා ඉවරලා. හැබැයි ශ්‍රී ලාංකිකයන්ට යන්න පුළුවන් වාතාවරණය අපි ඒකේ හදලා දෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම ඊයේ පෙරේද ලාමල් රාජපක්ෂතුමා ඔබතුමා නායකතුමා යමුනල සාකච්ඡා කරපු කවුද කිව්වේ? කවුද කිව්වේ? කියලා දුන්නා. කවුද? සමාජ මාධ්‍ය. ආසුමාරසිංහ කියලා තිබ්බ කියලා මම සමාජ මාධ්‍ය දැක්කා. මං අහන්න කැමති ආසු හෙළුවෙන්ද දන්නේ ඔක කිව්වේ? අපි ආසුද කියනවා බලු වැඩ කරන්න එපා ඔයා හෙළුවෙන් උනාට කියලා ඉවරලා. හරිද? ආසුට පේනව ඇති වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂලායි රාජපක්ෂලාගේ ත්‍රාඩ කල්ලියයි එක එක්කෙනා එක හොර ඩීල් දානවා. හරිද? මට ආරංචි ඊයේත් ගියාලු මේ නාමල් රාජපක්ෂයි මහින්ද රාජපක්ෂ ගාවට ලෙවකාගෙන මේ අනේ අපේක්ෂකෙත් දාන්න එපා මට සහයෝගය දෙන්න කියලා ඉවරලා. ඔ ආසු ඕක කලිනුත් දැක්කනේ අපේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ මේ කට්ටිය ඩීල් දාපු විදිය. අපි පැහැදිලිව කියන්න කැමති සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා. හරිද? ඔරිජිනල් UNP කාරේ. ඔරිජිනල් UNP කාරන ඩීල් දාලා පුරුදු නෑ. අපි ඔය මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අතහැරලා සමග ජන බලවේග හදාගෙන ආවෙත් මේ රාජපක්ෂලා සහ රාජපක්ෂලාගේ ත්‍රාඩ කල්ලි එක්ක ඩීල් දාන්න බැරි හින්දා. හරිද? ඩීල් දාන්න බැරි හින්දා අපි පැහැදිලිව කියන්න ඕන රාජපක්ෂලාගේ කල්ලිය සජිත් ප්‍රේමදාස මැතිතුමාට උපන් දිනයේ සුබ පතන්න කතා කරාමවත්
එතුමා දුරකථනය ආන්සර් කරන්නේ නැහැ. මම ඒක දන්නව මම ළඟ ඉඳන් දැක්කා. මොකද එදා එතුමාගේ මගේ දෙන්නගේම උපන්දිනය. එක දවසේ. හරිද? ඒ නිසා නාමල් රාජපක්ෂ තියා, මහින්ද රාජපක්ෂ තියා, බැසිල් රාජපක්ෂ තියා, ගෝඨාභය රාජපක්ෂවත් කිසි කෙනෙක්ව සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බුන්නේ නැහැ. අපි ආශ්‍රිත කියනවා බලු වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම නොතින් අපිටත් ඒ තත්ත්වෙටපත් වෙන්න වෙනවා. ඒ වගේම පස්සේ දොරෙන් ගිහලා රාජපක්ෂලාගෙන් අගමැතිකම් ගත්තේ කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි පස්සේ දොරෙන් ගියේ නැහැ. අපි එදා මෛත්‍රීපාල සිරිසේන මේ 60 වතාවක් විතර කතා කරද්දිත් නායකයාට පිටුපාන්න නැති බැරි හින්දා සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැතිකම් ගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මේ බෝට්ටුවේ ඉඳගෙනත් පරිවිඩව්වා මේ බාර ගන්න කියලා ඉවර ලගමැතිකම. අපි එහෙම පස්සේ දොරෙන් ගිහිල්ලා රාජපක්ෂලා එක්ක ඩීල් දාලා අගමැතිකම් ගත්තෙත් නැහැ. ඒ වගේ මේ අගමැතිකම ගත්තේ නැති තව ප්‍රධාන හේතුවක් තියෙනවා. බහුතරයක් නැති ආණ්ඩුව අපිට අද රනිල්ට සෙට් වෙලා ඉන්න ත්‍රාඩේව් සෙට් එකත් එක්ක තමයි අපිට ආණ්ඩු කරන්න වෙන්නේ. අපි පස්සේ දොරෙන් ගිහිල්ලා රාජපක්ෂලාව ලෙව කාලා අගමැතිකම් ගත්තෙත් නැහැ. ඒ වගේම රාජපක්ෂලාගේ ඉන්න ත්‍රාඩයක එකතු වෙලා ජනාධිපතිකම් ගන්න ඩීල් දාන්න ගියෙත් නැහැ. ඒක පැහැදිලිව කියනවනේ. හැබැයි දැන් වික්‍රමසිංහ මහත්තයාගේ කඳවුර අපේ කට්ටියට රෑට රෑට හොරෙන් කතා කරනවා. සල්ලි ඔෆර් කරනවා එන්න කියලා ඉවරලා. කොහෙන්ද මේ සල්ලි? ආ මේ රට ජනතාවගේ බදි මුදල් නෙමෙයිද මේවා? ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන ඕම හිඟා කකා ඉන්න එපා කියලා ඉවරලා. ඒ නිසා අපි පැහැදිලිව දන්නවා දැන් වික්‍රමසිංහ මහත්තයත් එකතුලා ඉන්නේ නඩු තියෙන කට්ටිය. හරිද? මිනි මරුන් නඩු තියෙන කට්ටිය, කප්පන් නඩු තියෙන කට්ටිය, හරිද? පෝර නඩු තියෙන කට්ටිය, කැරම් බෝඩ් නඩු තියෙන කට්ටිය, හරිද? මන් දන්නේ නැහැ අර මේ රත්නපුරේ චොකාමල්ලි UNP කාර් එක වෙඩි තියලා මැරුවයි කියලා ඉවර වෙලා හිරේ ගියෙක් කෙනෙක්. හරිද? එතකොට ඒ වගේ කෙනෙක් එකතු වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ලැජ්ජ බය ඇතුව. ඒ නිසා වික්‍රමසිංහ මහත්තයා වටා මේ වෙලාවේ ගොනු වෙමින් පවතින්නේ නඩු තියෙන, හොරකම් කරපු, දූෂණ වංචා චෝදනා තියෙන, රටේටම රටේ ජනතාවගේ මේ අවමානයට පාත්‍ර වෙච්ච කණ්ඩායම තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ. දැන් ඒකට බලනවා සමග ජන බලවේගයෙන් മന്ത്രിවරුන්ව සල්ලි වලට ගන්න පුළුවන්ද කියලා ඉවරලා. හරිද? ඉතින් මම හිතන්නේ නෑ සමග ජන බලවේගයේ කවුරුවත් සල්ලි වලට ආත්ම පාවල දෙන අය ඉන්නවා කියලා මම නම් පිළිගන්නේ නෑ. හරි. දැන් ඔය කියන විදිහට දැන් රාජපක්ෂ ළඟලා ළඟ ඉන්නේ කිසිදු කෙනෙක් මේ මැතිවරණ සමය වල සාමාන්‍ය දේශපාලන පිළිමාව තියෙනවනේ. කිසිදු කෙනෙක් සම්මිජන බලවේගය සම්බන්ධ කරගන්නේ. දැන් මෙහෙමනේ, දැන් ඔබතුමා තේරුම් ගන්න, හරිද? 2010 දී යුද්ධ දිනපුවින්ද පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂට ඡන්ද දුන්නා. ඒ අය ඊළ පස්සේ 2015 දී රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ධනය හොරා කරනවා, මංකොල්ල කනවා කියලා රැල්ලට මේ පැත්තට ආවා. ඊට පස්සේ ව්‍යාපාරණ ආණ්ඩුවේදී මහ බැංකුව කඩලා මේ පාස්කු ප්‍රහාරය වෙච්ච නිසා ඒ කට්ටිය රැල්ලට ගියා. ඒ නිසා රටේ ආර්ථිකය හදන්නත්, සංවර්ධනය කරන්නත්, ඒ වගේම පාරවල් පාලම් බෝක්කේ ඉඳලා මොන දේ කරන්නත් බලය ඕනේ, දේශපාලන කියන බලය. එතකොට ඒ උදෙසා යම් කණ්ඩායමක් අපිට එකතු කරගන්නත් වෙනවා. පොහොට්ටුවට, ගෝඨාභයට ඡන්ද දුන්නු කට්ටිය අපිට එකතු කරගන්නත් වෙනවා. අපි පැහැදිලිවම සජිත් ප්‍රේමදාස පිරිසිදු නායකයෙක් විදියට දූෂණ වංචා චෝදනා වලට, හොරකම් වලට සම්බන්ධ වෙච්ච කිසි කෙනෙක්ව අපි එකතු කරගන්නේ නැහැ. දැන් උදාහරණයකට, දැන් GLP රිස් මැතිතුමා අපිත් එක්ක එකතු වුණා. එතුමා හොරෙක්ද? දූෂිතයෙක්ද? නැහැ. දළ සලහප්පෙරුම් මැතිතුමා එකතු වෙනවා. එතකොට ඔව් හොරෙක්ද? නැහැ. අපිට තව දැන් බොහෝ අය එන්න අහනවා පොට්ටුවේ. ඒ ඒ වැරදි වංච වැඩවලට සම්බන්ධ වෙලා ඉන්න කාවත් අපි ගන්නෙ නැහැ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.